Why is it hot near the equator? Countries, towns and cities located around the equator experience hot weather throughout the year. It is because the sun remains almost directly overhead every day. අපි ඉන්නේ නිරක්ෂයවල. අද තියෙන ඉර උතන. අර කඳුළු ඉර පායන උතන. දැන් මේ තියෙන මෙතන ඉඳලා ආපුවාම මෙතන හවස්තර සෙට්ුණු හම්බවාව මෙතන. මාර්තු මාසේ 21 වෙනිදා මෙතන ආපුවාම අපිට ඉර පේන්නේ මේ පේන කන් අර පේන කඳ උඩි හරියට අර කණු වල කියලා. ඒ තමයි සමකය. ඊළඟ ජූනි මාසේ 21 වෙනිදා මෙතන දාපුවා මට ඉර පාය පේන්නේ අර කණු උඩි. ඒ කර්කටක නිවර්තනය. හරියට අංශ 23 වරක් උඩ හරිය ගියා. දෙසැම්බර් 21 වෙනිදා මම ආපුවා මෙතනද උඩි ඉර පාය නැතනේ. ඒ මකර නිවර්තනය. ඔය අංශක 23මාරක් 23මාර දෙයක් 47ක්. ඒක වෘත්තයක අංශක 180ක් තියෙනවා. මේ 180 කවයේ ASCII අපි ඉන්නේ. ඒ කවයේ මේ තමයි ඉර මුදුන් වෙන කලාපයේ ඝර්ණ කලාපය. ඒ කියන්නේ ලෝකයේ ඊටම ශක්තිමත්ම භූගෝලීය ප්‍රදේශය තමයි නිරක්ෂයවට. මොකද අපිට ඇති තරම් උණුසුම තියෙනවා, වර්ෂාව තියෙනවා, ආලෝකය තියෙනවා. එතකොට අපි හැමලෑම ජීව ශක්තියෙන් ඉතාම ශක්තිමත්. එතකොට මෙන්න මේකේ වටිනම කලාපේ ජීවීන් පිරිච්ච කලාපේ තමයි ඝර්ම කලාපේ. ඒ ඝර්ම කලාපෙත් අපි ඉන්නේ සමකයට වැඩිය අංශක 6මාරක් උඩින්. ඒ තමයි සුදුසුම කලාපේ. එන්නේ කලාපේ ඉඳගෙන සියලු සුදුසුකම් සූර්යාගේ සියලු සුදුසුකම් අපිට ලැබෙමින් තියද්දි අපි මේ නිවර්තන කලාපවලිනුත් උඩහා තියෙන මේ පර සුද්ධංගේ අර උන්ටව ගැලපෙන්නේ නැති කුසිකර්මේ මෙහකට ගෙනලා දාලා අද අපි අනාථ වෙලා ඉන්නවා. මේක තේරුම් ගන්න බැරි ඇයි කියන එකයි මම අහන්නේ. අද එහෙනම් ලංකාවේ තියෙන ලොකු උපක්‍රමයක් පාවිච්චි ගන්න ඕන. ලංකාවේ කෘෂිකර්ම උඩියට ගොඩ කරලා ඔවුන්ගේ මෙවලම්, ඔවුන්ගේ පොර, ඔවුන්ගේ බීජ, ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර විකුණ ගන්න වෙළඳ පොළ බවට මේකපත් කළා. ඒ හින්දා මේ වෙනකොට සහනාධාර මත දුවන කෘෂිකර්මයක් ලංකාවේ නිර්මාණය වෙනවා. අපි මේ ධර්ම කලාපී රටක් නේ. දැන් ඔය වෙනකොට තමයි ට්‍රැක්ටරේ ලංකාවට ආවේ. මහාචාර්ය මුම ලංකාවට ආවේ. මහාචාර්ය මුම ලංකාවට ඇවිල්ලා කරේ ට්‍රැක්ටර් යඳුන දෙන්නයි දැන් ආවේ. I'm going to show you some practical magic. The magic of great engineering. The magic that has produced the only complete line of tractors in the whole wide world. Well, I'll be darned. Well, here it is, Charlie, the W12. It's the baby of the International Harvester family. It is built for small farms up to 125 acres or so. It'll plow 6 acres a day. That's more than any horse you'll ever own. More than any former horses. Low first cost, low upkeep, and simple to operate. And while we're at it, I want you to see some of the general features that every McCormick Deering tractor has. Charlie, all McCormick Deering tractors have valve and head engines for a greater economy. They all have a triple power output. දැන් මහාචාර්ය මුම ඇවිල්ලා අක්කලා ලංකාවේ ට්‍රැක්ටරේ හඳුනා දෙන්න ලොකු උත්සාහයක යෙදෙනවා. එයා කියනවා දැන් එතකොට අපේ කුඹුරු හැවෙ මීහරක් දාලා නගුලෙන් තමයි හැවෙ. මෙයා මහාචාර්ය මුම දැන් එතකොට කෘෂිකර්ම ඇමති හිටියේ ඩීසෙනගේ මාත්‍යා. ඩීසෙනගේ මාත්‍යාට කිව්වා මෙහෙම අපි ට්‍රැක්ටරේ තියෙන ඔබ සති ගාණක් යනවා ඔබේ කුඹුරක් ට්‍රැක්ටර කාණ්ඩ අපි පය දෙකකින් හාල පෙන්නන්න. මේක විටින් විට අවදිලා. මේට පස්සේ අවසරය දුන්න කුඹුර හාන්ඩ ඔන්නට දියසිර නම් අත්‍ය ඔක්කොම ඇවිල්ල ඉන්න නිර්ධාරණටික ඇවිල ඉන්නදි මාචාර මූම පැය දෙකටත් අඩු කාලයකදී මේ කුඹුර හාලා කළ කියනවා මේ කුඹුර පැය දෙකටත් වැඩි කාලය අපි හයවා ඔබතුමා මේ ට්‍රැක්ටරේ බාර ගන්නව නැද්ද මහිරන් රටට ආදරේ තියෙන ජනනායක ඒක මම හරි ගරු කරනවා එතුමා එක ප්‍රශ්නය මාචාර මූමෙන් මට කියන්න මේ ට්‍රැක්ටරෙන් ගොම වැටෙන තැනයි මුත්‍රා වැටෙන තැනයි පෙන්වන්න කිව්වා. එතුමා ට්‍රැක්ටරේ බාරගත්තේ නෑ ඊට පස්සේ ඊට නායක තමයි ට්‍රැක්ටරේ බාරගත්තේ. ට්‍රැක්ටරේ බාර ගැනීමත් එක්ක මොකද සිදු වුණේ? බලන්න ට්‍රැක්ටරේ නිෂ්පාදනය කළ යුරෝපරට. එහි තියෙන දේශගුණයත් එක්ක මේ හිම වලින් වැහෙනවා ඒ සරු පස තියෙන පොළොව යට. උඟල් 9ක් විතර යට. අපි සරුපස තියෙන පොළොවේ මතුපිට උඟල් 4ක් වෙනකන් මතුපිට පස සාරවත්. ඒකයි අපි ඒ නගුලකින් හැදුවේ.
ඒක නගුලියට අඟල් 4ක් වගේ පොඩි ප්‍රමාණයක් මේ උඩින් තමයි මේක කූරු ගන්නවා කියන්නේ. ඒක තමයි ලංකාවේ පරන්තපුර සියලුම ආයුධ තිබුණ අඟල් 6ක් හැදෙන්නේ. නගුලියෙම තිබුණේ එහෙමයි. ඒ අඟල් 6ට යටින් තියෙන කරමැට්ට කියලා ගමින් හඳුන්වපු නිර්වාය සුද්ධ ජීවි ඉන්න කලාපය. ඒ කලාපය නිර්වාය සුද්ධ ජීවිනින්ද වාසිදුරු නැහැ. එන්න උදේට නයිට්‍රජන් යටට වහින්නේ නැහැ මේ කලාපේ ඉන්න. මේ කලාපේ කඩන්නේ නැහැ. කරමැට්ට කඩන්නේ නැහැ. දැන් අපි පොල්වල කඩන්න ගිහිල්ලා ඒ වායු සුද්ධ ජීවි කලාපයක් කඩලා කරමැට්ටක් කඩලා මහා මෛර පර්වතේ මාතෘපාසයන් අතාරන ආරල විල වටේට ඉන්න සුද්ධ ජීවීන් ටික සහිත පස් ටික සූර්ල සූර්ල වලට බසනවා. වලට බසන්නේ ඇයි? වලට බසනවා. ඒ කියන්නේ හුස්ම ගන්න සුද්ධ ජීවීන් ටික භූම දානේ කරනවා. දැන් මෙතන සුද්ධ ජීවීන් ඝාතනය කරලා සමූල ඝාතනය කරලා හවරයි. අදක වෙන්නේ අඩි එකමාරක් ඉද දිගයි ටැක්ටරේ දත්ත. ඒකින් හරනොට යටි පස උඩට එනවා. යටි පස උඩට ආපහු. දැන් යටි පස කියනකොට નિසරු පස. නිසරු පසුරට ආවා. දැන් අපි කුඹුරු වල ඔක්කොම තියෙන්නේ නිසරු පසුරට ඇවිල්ලා. දැන් මේකේ වගා කළා. වගා කරපුවාම මෙන්න සාරවත් නැක් ගෝයම් ගස් හැදෙන්නේ. දැන් මෙන්න අපේ නිලධාරීන් කියන ලංකාවේ පොළව සස් මේ සස්ත්‍රීක නැ. මේක නිසරු පොළවක්. ඒ නිසා මේකට පොර ගහන්න ඕනේ. බලන්නකො විච අපරාධේ. මේ මිත්‍යර කාලයක් නේ අපිට පෝර නැතුව අගා කරපොකට. දැන් මේක මොකක්ද උනේ අන්තිමට? විසදු පොළොව උඩට අරගෙන ආ කියලා මෙන්න පෝර දාන පුරුදු කළා. වන්නේ පෝර දාලා පුරුදු කළා කියලා පෝර දාන හදනකොට දැන් මොකද උනේ? වගා කළේ අපේ මිනිස්සු අපේ දේශීය වී ටික. මේ පාරම්පරික වී වගා කළේ. පාරම්පරික වී වලට මේ රසායනික පෝර අහන්නේ නැහැ. අපේ වී වර්ග හැදෙන්නේ නැහැ. අපිව මැරෙනවා. එතකොට කිව්වා මේක හරියන්නේ නැහැ මේවා වගාංග මේකට අපි බීජ අපි දෙන්නවට අන්න දැන් ඊට පස්සේ දෙමෝන් බීජ ස්පාල්දී කරන්න පටන් ගත්තා. පටන් අරගෙන අපිට බීජ දෙනවා ඒගොල්ලෝ. දැන් අපිට පෝරක් දෙනවා බීජ දෙනවා. කොහොම තමයි අපේ රටේ පෝර ගෙනාවේ? ඒකම අපිට ඉතාම හොඳ සම්ප්‍රදායික ඥානයකුත් තිබුණා. දැන් ඒ වුණාට අපිට ගොවිතැන කියලා දෙන්න විශේෂයෙන් මේ ගොවිතැන එක්කම අනෙක් එළවලු වෙනත් බීජ සත්තුන් ඇති කිරීම අපිට කියලා දෙන්නේ යුරෝපයේ. ඊට පස්සේ උපදේශනේ මොකද්ද? පොල් පැලේ තියන්න අඟල් 9ක් යටින්. අඟල් 9ක් යටින්. මුදු මුලක් තිබුණ පොල් පැලයක් කවුරුහද දැකලා තියෙද මේ රටේ? මුදු මුලක් නැහැ. එහෙමනම් අර යට තියෙන පොරට උඩට එවන්නේ අර උපදේශ දුන්න මහත්තයාද? එහෙම නැත්නම් අර මේ මෝඩ ක්‍රියාව කරපු ගොවියා වලට බහලා උඩට එවනවද නැහැ? අසරණ පොල් පැලේ. අසරණ වෙච්ච පොල් පැලේ ඔහු දඟලනවා තමන්ගේ පණ රැකගන්න. ඒ වෙලාවේ දඟලනකොට ඔහුට පණ රැකගන්න තියෙන ප්‍රාණය මදි කියලා තේරෙන්න පෙන්නන්නේ පොල් කොලේ උඩ තියෙන අර කොලේ වේලෙනවා. අන්න එතකොට උපදේශකෝරේ කියන කෙනා හරි නයිට්‍රජන් ඌනතාවය කොලේ කහ වෙලා දැන් දාන්නකෝ මෙන්න මේවා ඒවා රංකට දාන්නකෝ රං එහෙම කියලා දැන් මෙන්න අබින් කවන්න පුරුදු කරන තැන මේ අබින් කවන්න පුරුදු කරපු තැන මේ ගහට රසායනික දාපුවම මාංශලයි මාංශල වෙලා වේගින් හැදෙන ගහට වතුර වැඩි ඔන්න පොල් කුරුමිණිය එනවා අනිත් කුරුමිණි තියරෙනවා ඔන්න ඒකට මේක ගහන්නකෝ මෙන්න මේ ක්‍රියාවලිය මේක කුමන්ත්‍රයක් කියලා ඒ නිලධාරියෙක් දන්නෙත් නැහැ ඒකට අහුවිච්ච ගොවියා දන්නෙත් නැහැ නමුත් පොල් පැලයක් බිමට වැටුනොත් ඒක පැලවෙලා ගෙඩි හැදෙන්න පුළුවන් බව ගංගොල මිසු දන්නවා තවාංශකට ගිහිලා ගහයට පොල් පැල ටික තියුනාම ඒක පොල් පැලයක් ගන්න බෑ මුල් අල්ලලා ඒක ඉතා වේගෙන් පැලවෙන බව මිනිසු දන්නවා. ඒකට දෙන තර්කයක් තමයි ඔයගොල්ලෝ අහනවා මේකට එතකොට පොල් ගහ ඉදිරියෙන්නේ නැද්ද? ඔන්න ඔච්චරයි අහන්නේ. මම ඒගොල්ලන්ගෙන් අහන ප්‍රශ්නයක්. එතකොට තල් ගහ අඩි දෙකම හරි වලක් කපලා දැදුවේ. කිතුල් ගහ අඩි දෙකම හරි වලක් කපලා දැදුවේ. ඇයි මේ බාලාංශ ප්‍රශ්න අහන්නේ? මේවට. එහෙනම් තේරුම් ගන්න ඕනේ මේ රටේ මිනිස්සු මොකක්ද කරේ කියලා කලින්. අපේ වීගෝය තන්න විශාල බලපෑමක් කරලා තියෙනවා. ඊරි ආයතනය. International Prize Research. Harvest for the longest running rice experiment in the world. එතකොට ඒක මත තමයි අපේ වීගුයිතන අපි දියත් කරලා තියෙන්නේ. එතකොට ඒකම අපේ කැලෑ කපලා අපි යුකලිප්ටස් ෆයිනස් ඉඳලා තියෙන කැනඩා හාරෝ කියන එක. එතකොට අපේ ගොවිතන විශේෂයෙන් වීගුයිතන ගත්තොත් මේ වර්තමානයේ කියනවා ලංකාවේ ප්‍රධානීන් සමහර අය කියනවා වී වර්ග දෙකක් තිබුණොත් ඇති කියලා. අතර මේක තියෙන යුරෝපීය කියමනක්. යුරෝපයට පුළුවන් ද අපිට ගොවිතැන උගන්න? බැහැ. මොකද හේතුව යුරෝපයයි අපි කියන්නේ භූමි කලාප දෙකක් එකම ගත්තොත් එහෙම
තාක්ෂණික කලාප දෙක. අපිට විශාල ජාන විද්‍යාත්මක තියෙන ඉන්න කෘමි වර්ග ගොඩාක් ඉන්නවා. එතකොට සතුරු කෘමීන් අභිභවයලා මිතුරු කෘමීන් ඉන්නවා. එතකොට මේක යුරෝපයේ නැහැ. ඒගොල්ලෝ සමාන ඉන්නේ සතුරු කෘමීන් විතරයි. එතකොට ඒ අය කුසි මොන හරි කුමිනාශකයක් යොදලා ඉවත් කරාට පස්සේ අනික අය නැහැ. එතකොට මේක වෙනස්ම විධික්‍රම දෙකක් යුරෝපීය ගොවිතැන හා ලංකාවේ ගොවිතැන. හැබැයි මේක හැමෝම දන්නවා. හැබැයි ඔය කියන යුරෝපීය අනුශාසනාවලින් බැහැර වෙලා ලංකාවේ පසයි ලංකාවේ කාලගුණයයි එක්කම ලංකාවේ ජාන විවිධත්වය මේ සියල්ල මත අප ගොඩනැගුණ අපේ කුස්කර්මය කරන්න ඉඩකඩ තියෙනවා. මේක තමයි උත්තරේ. දැන් අපේ මිනිස්සු වගා කරන රිටි කාලානුවතනේ දැන් මහවැලියට වතුර අපිට ඕන දවසට දෙන්නේ නැහැ. මහවැලිය දෙන්නේ ඒගොල්ලෝ කොයි සංවිධානයට කියලා ආවල් දවස් සම්පෙ වතුර දෙන්නේ. දැන් එදා අය මහවැලිය මේක කළේ මොකද රිටි කාලානුව වගා කරනවා මේගොල්ලෝ දන්නවා මේ කාලේ වගා කරපුවා වී ගහපුවා මේ කාලේ වෙනකොට ඔයම බණ්ඩිකෝ එනවා ඊට පස්සේ තමයි මේ බණ්ඩිකෝ ඒගොල්ලෝ එන්නේ දාන්න හරියටම මේ අමාවක තියෙන විදිහට තමයි බණ්ඩිකෝ ඉන්නේ. මොකද එතකොට බණ්ඩිකෝ හොඳට හැදෙනවා. දැන් මේගොල්ලෝ හැදුව චක්‍රය ඒකම මොකද ඒකින් සත්තු නිහානෙක් නෙමෙයි මේගොල්ලෝ මේ චක්‍රෙම හැදුවා. දැන් මහවැලිය මේ හදන්නේ වෙන කවුද මේ කිසිකර්ම නිලධාරී මේ රසායනික සමාගම් වල යටතේ ඉන්න ඒවලින් යැපෙන ඒවලින් සන්තෝෂම් ගන්න නිලධාරී ඒගොල්ලෝ හැදුවා හරියට මේ රීති කාල ක්‍රමේ හරියට කිරිබණ්ඩි එනකොට අඳ මුදුන් දෙන්නේ. අඳ මුදුන් වෙච්චා මොකද වෙන්නේ? අඳ මුදුන් වෙච්ච හැටිය මේ ගහ දිගේ ජලය ගමන් කරන කිරිබණ්ඩියත් බොල් දෙනවා. කිරිබණ්ඩිය බොල් වුණාම දැන් නිදන් කියලා නිලධාරීන් එල්ලා කළා. අයියෝ මේ බණ්ඩිය බොල් වෙනවා. දැන් මේක බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනින් පෝර ගහන්න දැන්. නැත්නම් ඉතින් ටක් ගාලා ඉක්මනින් දඩ බඩ ගාලා ඔන්න රසායනික පෝර දානවා. ඒ ගොවියා දැන් මෙච්චර මහන්සියල දැන් මේක නැති වෙලා දෙන්න බෑනේ. ඔන්න දැන් ඒ තව ක්‍රමයක් තමයි පෝර පුදු. මේ වගේ විවිධ විදිහට අපි ගොවියන්ව අන්දවල මුලා කරලා මේ ගොවියන්ට රසායනික පෝර සම්පූර්ණ අද මොකද වෙන්නේ? රසායනික පෝර නැති තැනට ගොවියෝ මත් කළා. අද නිකන් නිලධාරී කෘෂිකර්ම නිලධාරීකින් අහන්න කිව්ව සාමාන්‍ය ගොවිජන සේවාල නිලධාරීන් කීනේක ඔය ළඟට ගිහිල්ලා උපදෙස් දෙනවා කියලා අහන්න. රසායනික පෝර චුට්ටක් හරි දාන්න කියලා. නැත්තම් ඕක හැදෙන්නේ නැහැ කියලා. මොකද ඒ තරමට මේක ඔළුවට ගිහිල්ලා. අනේ දෙයියනේ අවුරුදු 50ක් ඉස්සෙල්ලා අපි වගා කළේ කොහොමද කියලා මේක දැනගන්න බෑ. අවුරුදු 50ක් අපි රසායනික ඊටි පෙර වගා කළේ නැද්ද? අපි මේ අපි අලුතින් වගා ගන්න පුරුදු වෙච්ච අයද? මොකද මේ අපිට දැන් උපදෙස් දෙන්නේ බටවිර රටවල් වල ඉන්නේ. දැන් අපිට ඒ උපදෙස් ඕනේද? අපිට මොන පාරම්පරික දැනුමක් තියෙනවද? මම හිතන්නේ මේ පිළිබඳව නම් අපි හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට මේ වැරදි හිතන හදාගන්න ඕනේ. මේක අපේ ජනතාව ගොවි ජනතාව දැනුවත් වුණොත් මම හිතන්නේ අපිට මේක ජය ගන්න පුළුවන්. කාට හරි කෙලින් හිතගෙන තවමත් කියන්න බෑ ලංකාවේ පැවතුනේ වැරදි කුස්කර්මයක් කියලා. විශේෂයෙන් ගත්තොත් අපේ පෙරදිග කලාපවල පැවතුනේ ඉතාම ස්ථාවර කුස්කර්ම. මේක අපි යාලි ගොඩනගන්න ඕන. අපේ භූමිය නැවත අපි හදාගන්න ඕන. මේන් තොරව අපේ සෞඛ්‍යයත් අපේ කුස්කර්මයත් අපේ ජාතියත් නැවත නගා හිටන්න බෑ. හැම තැනම මතු වෙනවා. හැම තැනම මතු වෙනවා. මෙන්න මේ කතාව. එතකොට අපි ඒ මතු වෙන අය මොනවද කියන්නේ? ඒ මතු වෙන අය මොනවද කරන්නේ? එතකොට ඒ අයගේ අඩුපාඩු වලට වඩා අපි දකින්න ඕන මෙම දේශීය කුස්කර්මයේ කරා ගමන් කරන අයගේ තියෙන හැඟීම හා ඒ අය පවසන්නේ කුමක්ද කියන එකට කන් දෙන එක. ඊට පස්සේ අපි ගොඩනගා ගන්න අවශ්‍යයි අපේ මේ සම්පූර්ණ කෘෂි රටාව. මේන් තොරව අපිට කවම දක්වත් වහකඩේ මුදලාලි සරණං ගච්ඡාමි කියලා කවම දක්වත්ම අපේ කෘෂිකර්මය ගොඩනගන්න බැහැ. ඒක සන්නික්‍රම වගේ අපි
කුෂ්කර්මයේ සමග අපේ ජාතිය සම්පූර්ණ ඊළඟ පරම්පරාවට බලපැලලට යනවා. දැන් මේ රසායනික ගොවිතැනේ අපත්‍යභාවය හුඟක් අය දැනගෙන. දැන් අපේ මිනිස්සු බුරුතු පිටින් මැරෙන කොටත් අපේ අයට නානප්පකාර ලෙඩ හැදෙන කොටත් මිනිස්සු දන්නවා මේකේ මූලය ඇත්තම ආහාර කියලා. ඒ හින්දා හුඟක් තැන්වලින් හුඟක් අය විද්‍යාඥයෝ දොස්තරවරු එකම වෙනත් එක එක වෘත්තිවල නියලා ඉන්න අයත් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. එකම ගොවියෝ ස්වාධීනව හා සමහල්ලාවට නියමුවන් සහිතව තමන්ගේ ආහාර වගා කරන්න පටන් ගන්නවා. අපි ගත්තොත් එහෙම කිසියම් බෙලඳ පොළකට ගිහිල්ලා ඒ බෙලඳ පොළේ තියෙනවා වසවිස වසවිසින් තොර ආහාර. ඒවා වෙනම ලේබල් ගහලා වෙනම පැකට්වල දාලා තියෙනවා. ඒකම පාරතට තියෙනවා සමහල්ලාවට අඹවලට සත්තයි වස ගහලා නැහැ කියලා. ඒ කියන්නේ මේකේ තියෙන මේ කුමිනාසකෙදී මේ වස ගැසීමේ අකාරුණික බව ඒක මොන තරම් අපත්‍යද කියන එක මිනිස්සු දැනගෙන ඉන්නවා. සතියේ ලොකු අරුතයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ වෙනමකුත් නෙමෙයි. සස්සිතෙන් ගොවියෝ වගා කරනවා වස විස නැති ආහාර. හැබැයි ඔවුන්ට පුළුවන්කමක් නැහැ මේකට වෙළඳ පොළට ගිහලා විකුණන්න. මොකද ඒ අද තියෙන වෙළඳ පොළ ලීටරේ වෙනස්. ඒ දරන් ගමේ පොළ තිබුණා. ගමේ ගොඩේ සිදාදී කවුරුත් පාහේ බඩු ගන්නයි විකුණන්නයි පොළටයි ආවේ. අද ඒක නැහැ. අද ආර්ථික මධ්‍යස්ථාන වලටම ගෙනියන්න වෙනවා. එහෙනම් මේ ව්‍යාපාරය කැඩලා තියෙන්නේ. ඒතන මේ ව්‍යාපාරේ අත ගන්න කට්ටියක් ඉන්නවා. දැන් මේ ව්‍යාපාර අත ගහපු සත්‍යයෙන් අත ගහපු මිනිස්සු විශාල ප්‍රමාණයක් තියෙනවා කණ්ඩායම. අපි දකිනවා විශාල කණ්ඩායම. ඒ කණ්ඩායම ඇස්සේ කණ්ඩායමට සත්‍යයෙන් කලකට ඒව අස්සට රින්ගන්න පුළුවන්. මොනවද රින්ගන්න පුළුවන්? රසායනික සමාගම් විසින් උපක්‍රම සීදීව රින්ගන මේක. ඒ සඳහා විශාල මුදලක් ඒගොල්ලන් නිවේදනය කරන්න පුළුවන්. ඒකත් වහා පරිසම් යුතුයි. මං විසින් උපදෙස් දෙන ආයතන කීපයක් මේ රටේ තියෙනවා. එක්තරා මා විසින් උපදෙස් දෙන සමීපතම ආයතනයක. මේ ළඟදිම සිදුවෙච්ච සිදුවීම. මම හදිසියෙන් යනකොට ඔවුන්ගේ බීම වලට. යනකොට එතන තියෙනවා දම්පාට හාලා. තද කළු පාට හාලා. හැබැයි ඒක කළු හිඳ නෙමෙයි. ඒක කළු කුමාර නෙමෙයි. හොඳම වියට මම අඳන මේක තද දම්පාටයි. මේක මම දකින්නේ පිටරටක දිවිතරයි. මම මේක දකින්නේ ඇත්තටම ඉන්දුනීසියාවේ බාලි දූපතේ. මේක දකින්නවා මම. හරි කළු පාට මේ වියට. ඊට පස්සේ මම මේක බලනවා කොහෙන්ද ආවේ කියලා. කොහොමද මේක මෙතෙන් ආවේ? කිසිම වියටයක්, හල්ලටයක් ඒ ආයතනෙට මගේ පූර්ණ අනුමැතියක් නැතුව යන්න බෑ. නමුත් ඒක ගිහින් තිබ්බා. ජනවාරි මාසේ පළවෙනිදා. මට මේ සිද්ධිය අහුවෙන්නේ ජනවාරි මාසේ 3 වෙනිදා. ඊට පස්සේ මම වහාම මේක බාස්පති කියලා මේගොල්ලෝ නම් කළා. කන නම් කරලා තිබුණේ. මෙතන නේ. ඊට පස්සේ මම වහාම මම මේ රටේ ප්‍රධාන පරිදේශන ආයතනයට කතා කරලා අහනවා දම්පාට බාස්මති එක කාගේද? ඔවුන් මට පැහැදිලි කරනවා දම්පාට බාස්මති එකක් අපේ නෑ. අපි කව තියෙන සුදු පාට බාස්මති එක. ඒක AT 405. ඒ කියන්නේ අම්බලන්තොට 405. නම තියලා තියෙන බාස්මති නෙමෙයි සමෘද්ධි. ඒක මම දන්නේ. මේ දෙකමයි තියෙන්නේ. රජයටවත් රජයේ නිෂ්පාදනය කරන ගොවිපලකටවත් එහෙම නැත්නම් දේශීය බීජ අංශයට නෙමෙයි. මේක තියෙන්නේ පැහැදිලිවම ලංකාවේ ආයතනයක. එතකොට මේකේ වී කොහොමද මෙතෙන් ආවේ? මේක කුමන්තර නෙමෙයිද? වහාම මේ වෙනකොට පරිශීලන පවත්වනවා. මොකද මේක පැකට් වෙන්න ගියේ මගේ නම තියෙන ලේබල් එක. ඒකේ තියෙන වසවිසෙන් තොර ආහාර. ඒ සහල්. ඒකේ පල්ලෙන් ගහලා තියෙන චරක සංහිතාවේ පාටකුත්. ඈ චරක සංහිතාවේ පාටයක් විකිණෙනවා මමත් විකිණිලා විකිණෙන්න ගිය වෙන මෙරදයක්. ස්වාධීනව මේ පිළිබඳව හිතලා මේ කියන වහ කුසිකර්මයෙන් ඉවත් වෙලා තමන් ස්වාධීනව නිෂ්පාදනය කරන යම් යම් කෘෂි ද්‍රව්‍ය තියෙනවා. අපි මේවා වෙත හිත යොමු කරන්න අවශ්‍යයි. මේ නිෂ්පාදකයෝ කවුද කියලා හඳුනා ගන්න අවශ්‍යයි. ඒ අය සමග කිසියම් විදිහක මිත්‍ර සන්තාවයක් තියාගන්න අවශ්‍යයි. ඒගොල්ලන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි දෙගොල්ල අතර කිසියම් විදිහේ පාලමක් හැදෙන්න ඕන. මේ පාලම හදන මාධ්‍යය තමයි ඒ අය විසින් නිෂ්පාදනය කරන වසවිසෙන් තොර ඉතාම සෞඛ්‍යදායි ආහාර. එතකොට මේ පිළිබඳව
පළතුරු එකම හාල් වර්ග එළවලු වර්ග හතු වර්ග මේ සියල්ලම නිෂ්පාදනය කරන මේ අය ජාතිය ප්‍රනාමය හම්බෙන්න ඕන. මොකද මේ අය තමයි මේ තියෙන අකාරුණික කුස්කර්මය ජාතිය මුදවාගන්න. I'm looking at the food that's in the grocery store. They say it's safe, everybody eat more. On second thought, I don't really know if it's made with those GMOs. So I'm looking for the non-GMO label. Before I bring it home, I put it on the table. I wanna know if it's verified, so I don't harm myself with genetically modified. They don't want you to know. They don't want you to know. Poison they grow. Profits they show. From those GMOs. Seeds that they sow. Gonna hurt us, we know. Told them to go. Say GMO, no. Hey, look. I don't wanna eat poison. I don't want gene mutations at my dinner reservations. It's a food abomination. What they're doing to this fast food nation? They take artificial gene combinations, inject it in seed variations, so they can grow their frankenfood imitations. While the side effects cause medical patients. Keep the profits alive while they're spraying all the food with name brand herbicides. And all the while they're spreading their lies. Monsanto destroy a farmer's lives. And the FDA just keeps it all going, saying it's safe, even though they all know it's just poison, stealing away your life. And that's what you eat, but genetically modified. They don't want you to know.